චීනය සමග පවතින සම්බන්දතා පිළිබඳව සැකයක් තබා නොගන්නා ලෙස ජනාධිපතිතුමා කියා සිටියා. දිරට ගන්නා තීරණවල වාසි අවාසි පැහැදිලි කොට බහුතර ජනතා කැමැත්තකින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ගැන ජනාධිපතිතුමා මතු කළ අදහස ඉන්දීය විදේශ ලේකම්වරයාද පිළිගත්තා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලතා හා ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවට තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියේදී දෙමළ ඩයස්පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට ආරාධනා කළේ එවන් අදහසකින් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේ දෙරට අතර අදහස් සමාන බැවින් මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි බවයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳව පවතින තත්වය දෙරටට සුබදායී ලෙස නිරාකරණය, දෙරට අතර විදුලි බල හුවමාරුව, සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සාකච්ඡාවට ලක් වූ සෙසු කරුණුවලට අයත්. දිගු කලෙක සිට දෙරටේ ධීවරයින් මුහුණ පා ඇති පීඩාකාරී තත්වයන්ට විසඳුම් ලබා දීම ගැනද අවධානය යොමු වුණා. තුන්දින නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා අද පස්වරුවේ දිවයිනෙන් පිටව ගියා.